පේරාදෙණිය සිට ඇඹිල් මීගම දක්වා වැටි ඇති මාර්ගයේහි දවුලකන මන්සන්දියේ සිට ගංහත දක්වා දිවෙන පාරේ සැතපුම් පාගයක් පමණ කෙවිට විල්ලයායක් සහිත පුංචි ගම්මානයක් මැද්දේ ඇම්බෙක්කේ දේවාලයේ පිහිටා තිබේ. ඇම්බෙක්කේ දේවාලයේ ඉදිකිරීම සම්බන්ධයෙන් ඉතිහාසයේ දක්වන පුරාවෘත්ත ඇම්බෙක්කේ වර්ණාව නම් කාව්‍ය ග්‍රන්ථයෙහි මැනවින් පැහැදිලි කර ඇත. ඇම්බෙක්කේ දේවාලයේ ගොඩනැන්වීමට හේතු වූ යැයි සැලකින ප්‍රසිද්ධ කතා රාශියක් තිබේ. රංගමනං ගමේ වාසය කරන ලද බෙරවයන්ෙකුට වැළඳී තිබුණු කුෂ්ඨ රෝගයක් කතරගම ගොස් කරන ලද කන්නලව්වකින් පසුව සුව වී තිබේ. මිනිසාම ඔහු වර්ෂයක් පාසා එහි ගොස් බෙරවයා කඳ සුරිඳුන්ට කෘතගුණ දැක්වා තිබේ. පසු කලෙක මහළුව එහි යා නොහැකිව සිත් ඇවුලින් සිටියදී දිනක කතරගම සුරිඳුන් සිහිනෙන් විත් බිය නොවී ගමට යව නොබෝ දිනකින් රුකකින් ලකුණක් පෙන්වා මගේ අනුහස් පාමි. එවිට මගුල් පෙරවයා බෝමන් කරව යනුවෙන් පවසා තිබේ. පසු කලෙක වික්‍රමබාහු රජුගේ අගමහිසිය වූ සෙනකඳ බිසෝ බණ්ඩාර දේවියට අයත් ඇම්බෙක්කේ මල්ලුයනී කටුපඳුරු කපා දමද්දී එහි තිබූ කදුරු ගසකින් රුධිර ධාරාවක් නිකුත් වී තිබේ. පසු එම බෙරවයන්නා රජුට තමන් දුටු සිහිනය සැලකර සිටි බැවින් එතන දෙව් විමනක් බඳු තෙමහල් පායක් ඉදිකර තිබේ. එය ඇම්බෙක්කේ දේවාලය නම් වී ඇම්බෙක්කේ දේවාලය ශ්‍රී ලංකීය කැටයම්කරුවන්ගේ ශිල්පීය ඥානය දක්ෂතාවය විදහාපාන තවත් එක් ස්ථානයකි. මධ්‍යකාලීන සමයට අයත් දැවෙන් කරන ලද බිම දේවාලය ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන්ට කැප කරන ලද දේවාලයක් බව සඳහන් වේ. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවරට අයත් වෙලපුට නම් ග්‍රාමයේ මෙම දේවාලයේ පිහිටුවා තිබේ. පැරණි ලක්දිව රාජධානී විකාශනය තුළ ගම්පල රාජධානී සමයේ එනම් හතරවන සතවර්ෂ අගභාගයේදී තුන්වන වික්‍රමබාහු රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1360 1374 කාල පරිච්ඡේදය තුළ ඇම්බෙක්කේ දේවාලයේ ඉදිකරව ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ. දේවාලයට ප්‍රවිෂ්ට වන ස්ථානයේ වාහල්කඩ නම් වූ ගොඩනැගිල්ලක් වන අතර එහි අලංකාර කණු 10ක් තිබේ. හේවිසි මඩුවේ කණුවල එකිනෙක වෙනස් කැටයම් දක්නට ලැබේ. එහි කණුවල හතරැස් කොටසේ ලියපත් මෝස්තර, මවහා දරුවා, පලාපිති මෝස්තර, සිංහයා ආදී කැටයම් වලින් පරිපූර්ණ වේ. මේ කණු සම්බන්ධ පේකටද අලංකාර කැටයම් වලින් යුක්තය. පළල පැත්තේ කණුවල පේකඩ හතරක් තිබේ. පේකඩය මත තැන වූ කලාලමෙද කැටයම් යොදා ඇත. කලාල හා බාල්කවල ආධාරයෙන් නෙල් වූ කුරුප්පා මුදුනේ පියස්සේ මුදුන් යටලීය සවිකොට තිබේ. ගජසිංහ, හංස, නෙළුම්, වෘසඹ කුංජරය, නලගෙන, මල්ලව පොරය, අසරුවා, හේවායා, ඇත්කඳලිහිනියා, සැරපෙන්දියා, කිඳුරා, හස්තිකුම්භ විධාරණය, ගිජුලිහිනියා, බේරුණ්ඩ පක්ෂියා, මල්ගහ, ලනු ගැටය, කිහිඹි මුහුණාදී විවිධාකාර කැටයම් වලින් ඇම්බෙක්කේ දේවාලය අලංකාරවත් කර තිබේ. වේයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙහි දිග්ගයේ අඩි දෙකහමාරක් පමණ උස වූ අඩිතාලමක් මත තනා තිබේ. මේ කැටයම් කණු 32ක් වේ. ඇම්බෙක්කේ දේවාලයේ කණු සඳහා යොදාගෙන ඇත්තේ ඊටාම දුර්ලභ ලී වර්ගයක් වන ගම්මාළු ලී වර්ගයයි. එහි කුළුණු විවිධාකාර කැටයම් වලින් අලංකාර කර තිබේ.
කුළුණු හිසෙහි මුතුදැල් මොස්තරයක්ද කුළුණු පාද අටපට්ටම් හෝ චතුරස්‍ර පෙන්වන තැන නාගබන්ධන හෝ ගැටලියපත් මොස්තරද හඳුනාගත හැකිය. දේවාලයේ සියලුම නිර්මාණ සඳහා ගම්මාලු බුරුත නා හල්මිල්ල යන ලී වර්ග යොදාගෙන තිබේ. එම්බෙක්කේ දේවාලයේ අභියසපේදී වාහල්කඩේ ලී කණු 10ක් ප්‍රධාන ගොඩනැගිල්ලේ දික්කෙහි වූ ලී කණු 32ක් අලංකාර කැටයමින් සරසා තිබේ. හේවිසි මඩුව නොහොත් දික්කේ අලංකාර ලී කැටයම් සමූහයක් දක්නට ලැබේ. එම දික්කෙහි කණු 32කින් යුක්තය. දිග අඩි 52ක් වන අතර පළල එහි 25ක් වේ. එම කණුවල මධ්‍ය වූ හතරැස් කොටස් අලංකාර කැටයම් දා ලස්සනට අලංකාරවත් කර තිබේ. ගම්පල යුගයේ ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ ප්‍රෞඩත්වයේ විහිදාලි මිලා සැලකෙන වැදගත් කෘතියක් අතර එම්බෙක්කේ දේවාලය හැඳින්වේ. මෙම යුගයේ ඉදි වූ සෙසු දෙව කර්මාන්තයන් පරෙමින් මහනුවර කාලයට අයත් කෘතීන් අතර වුවද මේ තරම් සීක්‍ර දෙව කර්මාන්තයක් සොයාගත නොහැකි වනුයේ එහි ගෘහ නිර්මාණකරණයේදී භාවිතා වී තිබෙන මාහැඟිල්ලි කැටයම් නිසාය. මෙම කැටයම්වල මූලික ලක්ෂණ අනුව ඒවා චිරාගත සිංහල උජාරුවට නෙළු බවක් පෙනී යයි. එම්බෙක්කේ දේවාලයේ ලී කැටයම් යනු හෙළ කලාකරුවා සතු උසස් කලා කර්මාන්ත නෛපුණ්‍ය කලා කෞශල්‍යයක් මනාව විදහා දක්වන උත්කෘෂ්ට දේශීය කලාවකි. ලෝකයේ ඕනෑම රටක සංස්කෘතික උරුමේ වැදගත්ම අංගයක් ලෙස එරට සතු පැරණි කලා මාධ්‍යයන් හඳුන්වා දිය හැක. සාම්ප්‍රදායික කලා මාධ්‍යයන්හි සමාජයේ ආධ්‍යාත්මය පිළිබිඹු කරන කැටපතක් ලෙස එය අගය කළ යුතුයි. කිසියම් ජන සමාජයක සිතුම් පැතුම් රටාව පමණක් නොව ඔවුන්ගේ කලා රසඥතාවය විද්‍යාත්මක හා තාක්ෂණික ඥානයන් සේම ශිල්පීය කුසලතාවයන් ඔස්සේ සාම්ප්‍රදායික කලා මාධ්‍යයන්ගෙන් මනාව නිරූපණය කරනු ලැබේ. ලංකාවේ නූතන පරම්පරාව වෙනුවෙන් එම්බෙක්කේ දේවාලයේ ඇති වටිනාකම පිළිබිඹු කිරීමෙහිලා එසෙල් ආර්.ආර්. ප්‍රඩක්ෂන් අපි ගත් පුංචි උත්සාහයකි. මෙවැනි හරවත් වැඩසටහන් නැරඹීම සඳහා එසෙල් ආර්.ආර්. ප්‍රඩක්ෂන් අපිව සබ්ස්ක්‍රයිබ් කර එකතු වන්න.